භගවා සම්බුද්ධ ගුණය භගවාති ගරාවාදී වචනං භගවා යනු ඒ භාග්‍යවතුන් වහන්සේ සඳහා ගුණවාචක වූ ගෞරව නාමයකි අරහාදී අටවිධ බුද්ධ ගුණයන්ගෙන් යුක්ත වූ හේයින් ම තථාගතයන් වහන්සේ හට නවවන භගවා නම් වූ බුද්ධ ගුණය ආරෝපණය වූයේය එහෙත් මේ භගවා නාමය උන්වහන්සේට දෙව්මිනිස් ආදී කිසිවෙකු විසින් හෝ ආරෝපණය කරන ලද්දක් නොවේ යම් දිනක බෝධිමූලයේදී සර්වඥතා ඥාන ප්‍රතිලාභයත් සමගින් අරහත් ඵල අධිගමය කළෝද එකෙනෙහිම ඒ සර්වඥයන් වහන්සේ භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ රාග සංඝ දෝස සංඝ මෝහ සංඝ මාන සංඝ දිට්ඨි සංඝ යන පංච සංඝයන් හෙවත් බැඳීම් සිඳ හලහෙයින් භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් නැමැති සියලු හුල් සිඳ හලහෙයින් භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ රතන සංඛ්‍යාත ධර්මය උද්දේශ නම් වූ මාතෘකා දැක්වීම වශයෙන්ද නිද්දේශ නම් වූ මාතෘකා විග්‍රහ වශයෙන්ද පටි නිද්දේශ නම් වූ විස්තර විභාග වශයෙන්ද ධර්මාර්ථ විභාග කොට දැක්වූ හේයින් භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය මාතෘකා වශයෙන් දේශනා කරද්දීම ධර්මාබෝධය ලබන්නා වූ උග්ගටිතඤ්ඤෝ පුද්ගලයාගේ වශයෙන්ද මාතෘකා විග්‍රහ කරනු ලබද්දී ධර්මාවබෝධය ලබන්නා වූ විපංචිතඤ්ඤෝ පුද්ගලයාගේ වශයෙන්ද ධර්මාර්ථයේ විස්තර විභාග වශයෙන් විග්‍රහ කරනු ලබන කලෙහි ධර්මාවබෝධය ලබන්නා වූ නෙය්‍ය පුද්ගලයාගේ වශයෙන්ද බොහෝ කොට ඇසුවත් දරුවත් ඒ ආත්මභාවයේදී ධර්මාවබෝධය නොකළ හැක්කා වූ පදපරම පුද්ගලයාගේ වශයෙන්ද යන සිව් අයුරින් සත්වයන් භාග කළ බැවින්ද භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ භවගමන කෙළවර කළ බැවින්ද භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වඩනා ලද නාමකාය ඇතියාහ ප්‍රාතිමෝක්ෂ සංවර ආදී චතුපරිශුද්ධ සීල වඩනා ලද සිල් ඇත්තේ වඩනා ලද ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ඇත්තේ භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රාන්ත වන සේනාසන ආදිය භජනය කළ හේින්ද භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ චීවර ආදී සිව්පසයට සුදුසු වූ හේින්ද භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ හේතුඵල සම්පatti සංඛ්‍යාත අර්ථ රසයටත් හේතු සම්පatti සංඛ්‍යාත ධර්ම රසයටත් අරහත් ඵල සංඛ්‍යාත විමුක්ති රසයටත් අදි සීල අදි චිත්ත අදි පඤ්ඤාවනටත් හිමි වූ හේින්ද භගවා නම් වූසේක ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යාන ආදී සතර ධ්‍යානයන්ටද සතර බ්‍රහ්ම විහාරයන්ටද සතර අරූප ධ්‍යානයන්ටද අෂ්ට විමෝක්ෂයන්ටද අෂ්ට අභිභායතනයන්ටද නව අනුපූර්ව විහාරයන්ටද දස සංඥාවනට හා දස කසිනයනටද ආනාපාන සති සමාධියටද අසුභ ධ්‍යාන සමාපත්තියටද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයනටද දස තථාගත බලයනටද චතුරු විශාරද ඥානයන්ටද චතු පටිසම්භිදාවනට හා ෂඩ් අභිඥාවන්ටද ෂඩ් බුද්ධ ඥානයන්ටද ෂඩ් අසාධාරණයන් ආදී වූ දෙයින් හිමි වූ හේයින් භගවා නම් වූසේක එබැවින් භගවාති වචනං සෙට්ටං භගවාති වචන මුත්තමං ගරු ගාරව යුත්තෝසෝ භගවාතේන වුච්චති භගවා යන වචනය ශ්‍රේෂ්ඨ වාචකය උත්තමාර්ථ වාචකය කියන ලද සියලු ගෞරව ගුණය යුක්ත බැවින් අතිශය ගෞරවයට සුදුසුය
එහෙයින් භගවා යයි කියනු ලැබේ. යම් හේකින් භාග්‍ය ඇත්තේද හෙවත් ලෝකේ භග නම් ශබ්දයෙන් ගැනෙන්නා වූ ධර්ම යසස් කාම ප්‍රයත්න යන සිව්වදෑරුම් අර්ථ ඇත්තේ ලෝකයා විසින් සම්මත වූ හැම අතින් පිරිපුන් වූ ඓශ්චර්ය ඇත්තේද එසේ තථාගතයන් වහන්සේ සියලු ලෝකෝත්තර ධර්මයන්ගෙන් පරිපූර්ණ වූයේය. දෙවියන් මිනිසුන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි පතලා වූ නොකෙලල් වූ පිරිපුන් වූ යසසින් යුක්ත වූසේක. උන්වහන්සේ තමන් හටද අනුන් හටද හිත වූ යම් අර්ථයක් කැමති වන්නාහුද එය කැමතිසේ ලබන හෙයින් ඒ කැමතිසේ ලැබීම නම් වූ කාමයෙන් යුක්ත වූසේක. දෙපසට වැඩ පිණිස වන්නා වූ ඒ කාමය සියලු ලෝකයාගේ ගරු බවට පැමිණවීමට හේතු වන බැවින් සම්‍යක් වායාමය නම් වූ ප්‍රයත්නය ඇත්තෝද මේ භග ධර්මයන්ගෙන් යුක්ත වූයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ භගවායයි කියනු ලැබෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා සංඛ්‍යාත වූ භවගමන ආර්ය මාර්ගය නම් වූ මුඛයෙන් වමනය කළ බැවින් භවේසු වන්ත ගමනෝ යයි කියන ලදහෙයින් භව යන්නෙහි භ කාරයත් ගමන යන්නෙහි ග කාරයත් වන්ත ශබ්දේහි ව කාරය දීර්ඝ කිරීමෙනුත් භගවා යන වචනය නිෂ්පත්තිය සිද්ධ විය. සමන්ත පාසාදිකාව අනුව මේ සියලු ගුණ කැටි කරමින් භග්යවා භග්ගවා යුත්තෝ භගේහි ව විභත්තවා බත්තවා වන්ත ගමනෝ භවේසු භගවා තතෝ යනුවෙන් යම් හේකින් භාග්‍ය ඇත්තේද රාගාදී කෙලෙස් මල සිඳහල සේක්ද භග ධර්මයන්ගෙන් යුක්ත වූ සේක්ද මාර්ගඵල ආදී ආර්ය ධර්මරත්න විභාග කළ සේක් අර්ථ ධර්ම විමුක්ති රස සේවනය කළ සේක්ද වැමෑරූ භව තෘෂ්ණා ඇති සේක්ද මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වූ සේක් යැයි පවසන ලදී. තවද භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ අනාසවෝ භග්ගාස පාපකා ධම්මා භගවාතේන වුච්චති. යම් හේකින් සිඳහල රාග ඇත්තේද සිඳහල දෝස ඇත්තේද සිඳහල මෝහ ඇත්තේද ආශ්‍රව රහිත වූයේද පාප ධර්මයෝ සිඳහරින ලද්දෝද එහෙයින් භගවා යයි කියනු ලැබේ යයිද විග්‍රහවන බැවින් ඒ සකල ක්ලේශයන් දුරුකොට සර්වඥතා ඥාන සංඛ්‍යාත සම්මා සම්බුදු බව ලද භාග්‍යවතුන් වහන්සේගේ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ භගවා සම්බුදු ගුණයට නමස්කාර වේවා. බුදු ගුණ වැඩීම හෙවත් බුද්ධානුස්සති භාවනාව. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති යනුවෙන් බුදුරදුන් වදාළ පරිදි මහා අනුහස ලබා දෙන බුද්ධානුස්සති භාවනාවෙන් සැතැ වැඩි කෙලෙස් ප්‍රහාණය සිදුවන්නේ කෙසේදැයි පිවිසුමේදී කියන ලදී. සාර්ථක ලෙස බුදුගුණ භාවනාව වැඩීම නම් දජග්ග සූත්‍රයේ පරිදි නව අරහාදී බුදුගුණ නුවණින් යුතුව සිහි කිරීමට හැකියාව තිබිය යුතුය. මේ බුද්ධ ස්තූප ග්‍රන්ථය ඔබේ බුදුගුණ පිළිබඳ නුවණ දියුණු කිරීමට අත්වැලකි. නව අරහාදී බුදුගුණයන් පිළිබඳ වැටහීම් ඇතිව බුදුගුණ මෙනෙහි කිරීමට පිටිවහලකි. පූර්ව සටහනෙහි කී අයුරින් ඔබ මේ ග්‍රන්ථය ප්‍රගුණ කළා නම් ඉතිපි සෝ භගවා අරහං යයි මෙනෙහි කරද්දීම අරහං ගුණෙහි කියූ ධර්ම කොට්ටාසයන් ප්‍රමාණවත් පරිද්දෙන් ඔබේ මනසෙහි ප්‍රතිරාවය කළ යුතුය. අනෙක් ගුණයන් සිහි කරද්දීද මෙසේම සිදු කළ යුතුය. මෙසේ නිරතුරු බුදුගුණ භාවනා වඩන ඔබට
ඔබේ ආසය හා අනුසය ශක්තියෙන් ප්‍රකට වීමෙන් නවගුණයෝද ප්‍රකටව වැටහෙන්නෝය. මෙහිදී ඔබ වඩාත් වැටහෙන ගුණයෝ වෙද්ද ඒ ගුණයන් පිළිබඳව ඔබේ සැලකිල්ල යොමු කරන්න. නව ගුණයෝම මනාව වැටහෙත් නම් ඉවසීමෙන්ම සිහිනුවණින් යුතුව ඒ නව ගුණයන්ම මෙනෙහි කළ යුතු වෙයි. කෙනෙකුට අරහං ආදී නව ගුණයන්ම සිහි කිරීම කළ හැකි වුවත් තව කෙනෙකු හට බුදු ගුණයන්ගෙන් කීපයක් පමණක් ප්‍රකටව වැටහෙයි. එවිට කළ යුත්තේ වඩාත්ම ඔබ එසිත් ඇදී ගියා වූත් ප්‍රකටව වැටහුණා වූත් බුදු ගුණය තෝරා ගැනීමයි. අරහාදී නවගුණයන්ම සර්වඥතා ඥානෙහි බැසගන්නා බැවින් සර්වඥතා ඥාන රසයෙන් යුක්ත බැවින් නවගුණයන් මෙනෙහි කළත් ඔබට වඩා ප්‍රණීතව වැටහෙන එකම බුදු ගුණයක් අනුව සිහිය පිහිටියේ වුවත් ඔබේ සිත අඩුවක් නැතිවම බුදු ගුණ පිළිබඳ වූ අර්ථය වැටහෙනුයේ වෙයි. සංසිඳින්නා වූ නීවරණ ධර්මයන්ගේ වැටහීම ලැබෙනුයේ එනම් අත්ථ පටිසංවේදී ච හෝති ධම්මං පටිසංවේදී ච සිතේ කයේ ප්‍රමුදිත බව වෙයි. එනම් පාමොජ්ජං ජායති ප්‍රමුදිතයා හට ප්‍රීතිය හට ගනී. එනම් පමුදිතස්ස පීතී ජායති ප්‍රීතිය හටගත්තේ කය සංසිඳේ. එනම් පීති මනස්ස කායෝ පස්සම්බති සංසිඳුණු කය ඇතියේ සුව විඳින්නේය. එනම් පස්සද්ධකායෝ සුකං වේදියති සුව විඳිනුයේ සිත සමාහිත වේ. එනම් සුඛිනෝ චිත්තං සමාදියති සමාහිත සිත් ඇතෙහුට ඇති සැටි දැනීම වේ. සමාහිතෝ යථාභූතං පජානාති ඇති සැටි දන්නාවූත් දක්නාවූත් තැනැත්තා පස් කඳෙහි කලකිරෙයි. එසේ පස් කඳෙහි එනම් පංචස්කන්ධෙහි කලකිරුණු කිසි තැන නොඇලීම වෙයි. නොඇල්ම නිසා පංචස්කන්ධය පිළිබඳ වූ තෘෂ්ණා ග්‍රහණයෙන් මිදුණු තෙමේ සසර දුකින් මිදුනේ යැයි වැටහීම ඇති වෙයි. මෙසේ බුද්ධානුස්සති භාවනාව හෙවත් බුදුගුණ වැඩීමෙන් පස් කඳින් මිදීම වූ නිවන් සුව ලැබීම සිදුවන්නේය.